දැන් වෙන රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා ලොක්ඩවුන් සිටියකින් ගන්න එළියට. ඒකට අපිට තාම බැරි වෙලා තියෙනවානේ. මං හිතන්නේ චීන බලධාරීන් මේ වන විට අපරාජයට එකඟතාවය ලබා දී තිබෙනවා ඒ ශිෂ්‍යයන් ලංකාවට එන්වා ගැනීමට. බොහෝ දුරට අද දවස ඇතුළත අපට ඒ දරුවන් ඒ ශිෂ්‍යාවන් ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි. ඒ දරුවන් ගෙනාපුවම ලංකාවට ආපුවම ඒ දරුවන් පැමිණෙන්නේ විශේෂිත ලංකාවෙන් යවන ලද ගුවන් යානයක්. මම ස්තුතිවන්ත වෙනවා නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු දෙනාටම. ඒ සඳහා පියවර ගනිමින් ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩල කුමන ආකාරයකටද මේ තත්ත්වයන් යටතේ ගුවන් කාර්ය මණ්ඩලයේ කටයුතු කළ යුතු යන්නේ සම්බන්ධයෙන් පුහුණු කරලා තියෙන්නේ. ඒ වගේම ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් පුහුණු කරලා තියෙන්නේ මෙවැනි තත්ත්වයකදී සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක. විශේෂයෙන්ම ගුවන් යානයේ එන සියලුම කාර්ය මණ්ඩලත් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත සියලුම උපාංග සහ අවශ්‍ය සියලු දේ ඔවුන්ට ලබා දීලා තියෙනවා ආරක්ෂිත සහිතව ඔවුන්ට ඒ ගුවන් යානයේ පැමිණෙන්න ඔවුන්ට රෙඩ් රෝගයක් වැළඳෙන්නේ නැතුව. ඒ දරුවන් ලංකාවට ආවට පස්සේ විශේෂයෙන් චීනෙන් පැමිණෙන ගුවන් මගින් අපි ඇතුළු කරගන්නා වූ විශේෂ ගුවන් විශේෂ දොරටුවෙන් අපි ඔවුන් ඇතුළු කරගෙන හමුදාව ලෑස්ති කරලා තිනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව තමයි බාරගෙන තිබෙන්නේ. ඒ අය ඒ දරුවන්ගේ විශේෂිත පතියෙන් ආවට පස්සේ ඒ කිට්ටුවෙම තියෙන අනික් පිටවීමේ දොරටුවෙන් ඒ දරුවන්ව විශේෂිත ආරක්ෂිත බස් රථයකට ඒ දරුවන් ඇතුල් කරනවා. ඒ වගේම ඔවුන් ලැගෙන එන පාර්සල් සහ ගමන් මළු ඒ සියල්ලම හමුදාව මගින් වෙනමම ප්‍රවාහනය සඳහා වෙනමම රථයක් යොදවලා තියෙනවා. ඒ ගමන් මළු අපි දන්නවා සාමාන්‍යයෙන් ගුවන් මගින් යම් කිසි තැනකට පැමිණියාම ඒ දරුවන් විසින්ම ගිහිල්ලා තමයි මනතේ මගුවන් මගියා විසින් ගිහිල්ලා තමයි තමන්ගේ ගුවන් මළු තෝරා ගැනීමට වෙන්නේ. මෙහිදී එහෙම වෙන්නේ ඒ සඳහා හමුදා විසින් වෙනමම වාහනයක් යොදවලා තියෙනවා. ඒ ගුවන් මළු වෙනමම ඒ ගුවන් තොටුපළෙන්ම ගන්න. ඒ වගේම තාම කෙටි මගකින් ඒ දරුවන් වේ ප්‍රවාහනය කරන බස් රථයට සම්බන්ධ කරලා ඒ බස් රථයේ සියලු පහසුකම් සලසා තියෙනවා. මා දන්නා තරමින් වැසිකිලි පද්ධතියක් පවා මග කිසිම දෙයක දිහාවක බහින්ද එහෙම කටයුත්තක් වෙන්නේ නැහැ. කෙලින්ම ඒ දරුවන් බියතලාව හමුදා කඳවුරට රැගෙන යනවා. එහිදී කාමර 34ක් සමහර කාමර අලුතෙන් හදන්න වුණා. තිබෙන ඒවත් පාවිච්චි කරමින් කාමර 34ක් ඒවාට සම්බන්ධ අවශ්‍ය සනිපාරක්ෂක පහසුකම් වැසිකිලි පහසුකම් සියල්ල සහිතව වෙන වෙනම කාමර හදන්න සිද්ධ වුණා හමුදාවට. හමුදාව මේ සම්බන්ධයෙන් සියලු වගකීම බාරගත්තා. විශේෂයෙන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි හෝටල් වලට කතා කරන්නේ නොයෙකුත් තැන් වලට කතා කරා. නමුත් ඒ තිබිච්ච තත්ත්වයත් එක්ක ඒ අය යම්කිසි බියක් දැක්කුවා. ඒ සේවක මණ්ඩලත් එක්ක යම්කිසි අපි හෝටල් එකට කතා කරන ඒ සේවක මණ්ඩලවලට මොකද වෙන්නේ? ඒ සේවක මණ්ඩල ආරක්ෂිතව කටයුතු කරන්න පුළුවන්ද? ඔවුන්ගේ හෝටලයට එන අනික් සංචාරකයන් කුමන තත්ත්වයක් ගනීද යන ප්‍රශ්න බොහෝ දේ තිබුණා ප්‍රායෝගිකව. ඒ නිසා තමයි අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි හමුදාව මේ රටේ හමුදාව මේ වගකීම සම්පූර්ණයෙන් බාර අරගෙන තාම ආරක්ෂිතව මේ දරුවන් අපි අරගෙන යනවා දියතලාවට. එහිදීත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් වෛද්‍ය පහසුකම් සහ සියල්ල සලසනවා. මම හිතන්නේ බදුල්ල රෝහල ඒ සඳහා සියලු පහසුකම් සහිත රෝහලක් හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් ඒ නිසාම තමයි අදත් මම අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට දැනුම් දීලා අද ඒ සියලුම අපි ඒ සඳහා වෙන්කරපු රෝහල් 12 අධ්‍යක්ෂකතුමන්ලා මේ ස්ථානෙත් මෙතන පැමිණලා ඉන්න ඔවුන් සමග අපි මීළඟ සාකච්ඡා පවත්වලා ඔවුන්ට තවදුරටත් අවශ්‍ය සියලු දෙයින් ශක්තිමත් කරන්න අවශ්‍ය වෛද්‍ය උපකරණ උපාංග සහ ආරක්ෂාවට අවශ්‍ය සියලු දේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනවා. ඒ වගේ මේ වන විටත් 160,000 පමණ
සම්පූර්ණ ශරීරය ආවරණය වන පරිදි අඳින කබා ඒ වගේම අවශ්‍ය ගොගල්ස් අවශ්‍ය ග්ලව්ස් ඒ සියල්ල ඒ රෝහල් වලට ලබා දීලා තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයකින් තමයි දරුවන්ගේ කටයුතු කරන්න මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වකින් බාර ගන්න තියෙන්නේ මේ රටේ හමුදාව. ඒ සම්බන්ධයෙන් උත් වෛද්‍යවරු සාම්ප්‍රදායිකවත් වෛද්‍යවරු හැම නැවුතොටකම ඉන්නවා. ඒ අයට තවදුරටත් Tamanගේ ක්‍රියාකාරීත්වය හරියටම නියමාකාරයෙන්ම මේ පරීක්ෂා කිරීම සහ සියල්ල සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දීලා තිනවා. හැම වරායකම අපේ වෛද්‍ය නිලධාරීන් යොදවලා තියෙනවා. මට සඳහන් වෙලා තියෙන තරමට නම් නැහැ. දැනට සෞඛ්‍ය අධිකාරියතුමා ප්‍රකාශ කරපු ඒ රෝගීන් සංඛ්‍යාව පමණයි ඉන්නේ. විශේෂයෙන්ම ලංකාවේ තහවුරු කරන ලද රෝගීන් එක්කෙනයි, සැකසිත රෝගීන් 16යි, 8 දෙනෙක් ඉන්නවා බෝවන රෝග විද්‍යායතනයේ, 4ක් දේශීය 4ක් විදේශීය, රත්නපුර මහ රෝහලේ දෙන්නෙක් ඉන්නවා, ජාතික රෝහලේ 5 දෙනෙක් ඉන්නවා, මහනුවර ශික්ෂණ රෝහල කරාපිටියේ එක රෝගියෙක් ඉන්නවා. මේ අය 99%ක්ම එම රෝගයෙන් පෙළෙන අය නෙවෙයි කියන අයයි නෙවෙයි කියන එකයි වෛද්‍යවරු ඔවුන්ගේ ක්ලිනිකල් ඔබ්සර්වේෂන්ස් වලින් අපිට දැනුම් දීලා.